රත්නපුර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 923,736යි. මධ්‍යස්ථාන සංඛ්‍යාව 700ක්. ජනාධිපතිවරණය සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඊට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා. අපට දක්නට ලැබෙනවා මේ වෙනුවට අද උදෑසනට ජනතාව ඉතා උද්යෝගයෙන් තම ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කරන බව. ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ තුල ඡන්ද දායකින් 923,736 දෙනෙකු සුසුම ලබා තිබෙනවා. ආසන 7කදී ඡන්ද මධ්‍යස්ථාන 700ක් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා යොදවා තිබෙනවා. මෙවැනි පිට ජනතාව ඉතාමත් උද්‍යෝගයෙන් සිය ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන ආකාරයක් දැකගත හැකි වෙනවා. විශේෂයෙන්ම පැහැබර දේශගුණික තත්ත්වයක් පවතිනවා. ඒ වගේමයි ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද මධ්‍යස්ථාන අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා. විශේෂයෙන්ම පොලිස් නිලධාරීන් 2500කට වැඩි පිරිසක් රත්නපුර දිස්ත්‍රික්කයේ පුරාම ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති බව ආරක්ෂක අංශ පවසනවා. ඒ වගේමයි අද පෙරවරු 7 සිට මේ මොහොත වන විටත් ඡන්ද මධ්‍යස්ථාන වෙත ජනතාව උද්‍යෝගයෙන් පැමිණෙන ආකාරයක් දැකගත හැකි වෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ 709,622ක් පමණ වූ ඡන්ද දායකින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටින අතර මධ්‍යස්ථාන 577ක් තුලදී ඔවුන් ඡන්දය ප්‍රකාශ කරමින් සිටිනවා. කෑගල දිස්ත්‍රික්ක ගත්තහම වලංගු ඡන්ද සංඛ්‍යාව 709,622ක් තියෙනවා. ඡන්ද පොළවල් 577 තුළ තමයි මේ ඡන්ද පාවිච්චි වෙන්නේ. අපේ දිස්ත්‍රික්ක ගත්තහම මේ වෙනකොට කිසිදු නරක සිද්ධියක් වාර්තා වෙලා නැහැ. සියලු දේවල් ඉතාම සංසුන්ව ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වෙනුවෙන් සුදුසුකම් ලබා ඇති ඡන්ද හිමියන්ගේ සංඛ්‍යාව 605,292ක්. ඔවුන් වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 534ක් පිහිටුවා තිබෙනවා. වර්ණේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 534කදී ඡන්දේ සලකුණු කිරීමේ කටයුතු අද උදෑසන 7ට ආරම්භ කළ බවත් එය පස්වරු 4ට අවසන් කරන බව නුවරඑළිය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී නන්දන ගලබඩ මහතා පැවසුවා. මැතිවරණ රාජකාරී සඳහා නිලධාරීන් 8,500ක් වාහන 600ක් ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 1,784 දෙනෙකු යොදවා ඇති බව තමයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා කියා සිටියේ. මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් 111,399ක් ලියාපදිංචි වී සිටිනවා. පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 890ක්. මාතලේ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 330කදී ඡන්දය ප්‍රකාශ කරන ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 429,991ක්. ජනාධිපතිවරණය 2024 ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු ඡන්ද මධ්‍යස්ථාන 330කදී අද උදෑසන 7 වන විට මාතලේ දිස්ත්‍රික්කයේ පුරාවට ආරම්භ වුණා. විශේෂයෙන්ම සඳහන් කරනවා නම් මාතලේ දිස්ත්‍රික්කයේ තුල ජනතාව ඉතාමත් උමනාන් යුතුව මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඉතාමත් උමනාන් යුතුව තමන්ගේ ඡන්දය භාවිත කරන ආකාරයක් අපට අද උදෑසන සිට දැක ගන්නට ලැබුණා. ඉතින් මේ වෙන විටත් ඡන්ද මධ්‍යස්ථාන රැසක දිගු පෝලිම් දක්නට ලැබෙනවා. ඉතින් තවත් තොරතුරු ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තුවෙන් දැනට මම සමුගන්නවා. මම මතුශංක බණ්ඩාර මාතලේ සිට.